දැන් අවධානය යොමු කරන්නේ නීදනෝ නයිදනෝ කියන ඉංග්‍රීසි ප්‍රකාශය සඳහා. සමහරු මේක නීදනෝ කියලා ප්‍රනවුන්ස් කරනවා. සමහරු මේක නයිදනෝ කියලා ප්‍රනවුන්ස් කරනවා. දෙකම හරි. අපි පාවිච්චි කරමු නීදනෝ. නයිදනෝත් හරි. අපි පාවිච්චි කරමු නීදනෝ. නීදනෝ කියන්නේ දෙකම නෙමෙයි දෙන්නම නෙමෙයි සාමාන්‍යයෙන් මේ ප්‍රකාශය කළාම උත්තරය බිඳුවයි. අම්මවත් තාත්තවත් බැන්නේ නෑ ඔයාට. දෙන්නම බැනලා නෑනේ. එහෙනම් උත්තරය බිඳුවයි කවුරුත් කරලා නෑ. අපි බලමු මේ නීද නෝ කියන එක නයිද නෝ කියන එක කොහොමද යොදන්නේ වාක්‍යයක කියලා. නීද ළඟට සබ්ජෙක්ට් එකක් හෙවත් කර්තෘ කෙනෙක් යොදනවා. නෝ වලින් පසුවත් සබ්ජෙක්ට් එකක් හෙවත් කර්තෘ කෙනෙක් යොදනවා. ඒ යොදන කර්තෘ අනුව තමයි මේ වාක්‍ය අපි සකසා ගන්න ඕන. ක්‍රියාපදයේ යොදන්න ඕන හැම වෙලාවෙම මතක තබා ගන්න නෝ කියන පදයට පසුව යෙදෙන කර්තෘට අනුවයි. නීද ළඟ ඉන්න කර්තෘ කවුද කියලා අපි ක්‍රියාපදයේ යෙදීමේදී සැලකිලිමත් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඊළඟට මතක තබා ගන්න ඕන දේ තමයි නීද නෝ සහිතව වාක්‍යයක් නිර්මාණය කරනකොට ඒ වාක්‍යයේ ක්‍රියාපදයේ නැවත නොට් සමග යොදන්නේ නැහැ. ඒකට හේතුව මෙතන තියෙන්නෙත් නැහැ කියලා. ක්‍රියාපදයක් නැහැ කියනකොට නැහැ. එහෙම නැත්නම් ඍණයි ඍණයි වෙනකොට උත්තරය ධන වෙනවා. එතකොට අපිට කියන්න ඕන එක නෙමෙයි කියවෙන්නේ. උදාහරණයක් අපි මෙහෙම ඇහුවොත්, තාත්තහනෝ නංගි අඬනකොට ඔයාගෙන් ඇයි පුතේ නංගි අඬන්නේ? දන්නේ තාත්තේ. ගැහුවා නේද? පොඩ්ඩක් සරෙන් අහනකොට ගැහුවා නේද කියලා. ගැහුවේ නැත්තිම නේ. ආන් උත්තරේ නැත්තිම නේ. නැත්තිම නේ කියන්නේ ගහලා. එනිසා මේ පදයක් සමග අපි යොදාගන්නේ නැහැ ක්‍රියාපදේ නොට් එක. දැන් අපි වාක්‍යයක් දෙයක් හදලා කොහොමද බලමු මේක හැදෙන්නේ. Need she no we go there every day. අපව කියමු. Need she no we go there every day. අනබනතර we go උනේ ඇයි no වලින් පස්සේ ඉන්නේ we බහුවචන නිසා. තව උදාහරණයක් බලමු. Need we no she goes to school every day. පැහැදිලි නේද? එතන she goes උනේ නෝවලින් පස්සේ සීඒක වචන නිසා. තව උදාහරණයක් බලමු. නීද දේ නෝ නිමල් ඊස් කයින්. ඔවුන්වත් නිමල්වත් කරුණාවන්ත නෑ. එතන නිමල් ඊස් කියලා යෙදුනේ නෝවලින් පස්සේ නිමල් කියන කෙනා ඒක වචන නිසා. තව උදාහරණයක් බලමු අපි. නීද ද පෙන් නෝ ෆෙන්සිල්ස් ආහිය. පෙන්සිල්ස් ආ කියලා බහුවචනයෙන් යෙදුවේ නෝවලින් පස්සේ පෙන්සිල්ස් කියන වචනය බහුවචන නිසා. පෑනවත් පැන්සලවත් මෙතන නෑ. අවධානය යොමු කරගන්න නීද නෝ නයිද නෝ දෙකම නෙමෙයි දෙන්නම නෙමෙයි. ලැබෙන උත්තරය බිඳුවයි. කවුරුත්ම කිසිම දෙයක්ම නෑ කියන අදහස. පැහැදිලි නේද?